රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාරට බැස්සට වැඩක් නැහැ ආණ්ඩු වෙනස් කරන්න පුළුවන් මහමැතිවරණයකින් විතරයි ජනපති කියයි දුම්රිය දෙකක් එකට ගැටුණා කියලා ඇමති ඉල්ලා අස්වන රටේ රටම බංකොලොත් කියලා ආයේ ගොඩ ගන්න බලේ ඉල්ලන අපේ අප්පු හාමිලා ගැන අද ටෙලිබැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාමින් ශ්‍රේෂ්ඨ අධිකරණය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට හා නීතිපතිවරයාට පසුකියදා තහනම් නියෝගයක් නිකුත් කළා. ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීමද වළක්වාමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කිරීමටයි ශ්‍රේෂ්ඨ අධිකරණය කටයුතු කළේ. සමික ජනබලවේගයේ මහලේකම් රංජිත් මතුම ඉදිරිපත් කළ මූලික ඓතිහාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනුයි අධිකරණය මේ තීන්දුව ලබා දුන්නේ. මැතිවරණයේ පැවැත්වෙන දිනය මාර්තු 9ට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුකියදා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුලින් 2023 වසරේ පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කළා. ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීමද වළක්වාලමින් අධිකරණයේ විසින් තවත් අතුරු නියෝගයක්ද නිකුත් කළා. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ජනාධිපතිවරයා වෙනුවෙන් නම් කර තිබූ නීතිපතිවරයා වෙතයි මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබුවේ. ඒ සමග ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් වණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික ඓතිහාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් ප්‍රීති පත්මන් සූරසේන ජනක්ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා. ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ශ්‍රේෂ්ඨ අධිකරණ රීතීන්ට අනුකූලව ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය මේ මස 26 වනදා සිදු කරන බවයි නියෝග කළේ. පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ පෙත්සම්කාර රංජිත් මද්දුම් වණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ මුදල් අමාත්‍යාංශයේ රජයේ මුද්‍රණාලය පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට සහාය වීමට බැඳී සිටින බව පෙන්වා දුන්නා. ඒකාබද්ධ අරමුදල යටතේ එම මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත සපයා දීමට රජයේ බැඳී සිටින අතර එය ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඒ අනුව මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය බැඳී සිටින බව සඳහන් කළ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මැතිවරණ කොමිසම නිකුත් කරන නියෝග පිළිපැදීමට ඔවුන් බැඳී සිටින බවත් කියා සිටියා. එම නියෝග කඩකරනු ලබන රජයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂය නොඉක්මවන දඩයක් වසර 3ක් දක්වා සිර දඬුවම් හෝ එම දඬුවම් දෙකම උහද ලබා දීමට අධිකරණයට හැකියාවක් තිබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය නිසා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. 2023 වසරේ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබියදී තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම දැනුම් දීම සිදු කර තිබෙන්නේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කියන්නේ ඩොලර් අරමුදය හා බැඳුණු කරුණක් නොවේ. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීම සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර නොදීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට කල් දමා තිබෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදයට නිවාඩු ලබා දීමක්, මෙය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ පැවැත්වීම කල් දැමීමේ අත්හදා බැලීමක් විය හැකි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නවාන අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චේතනාවක් රජයට නැති බවත් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව කියා සිටියා. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හිතාමතාම මැතිවරණ කටයුතු සඳහා මුදල් නිකුත් නොකරන බවට පෙත්සමේ නෙල්ල කර තිබෙන චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. ඔහු මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවලට සහභාගී වුණා. මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට රුපියල් මිලියන 100ක මුදලකුත් රජයේ මුද්‍රණාලයට රුපියල් මිලියන 40ක් සහ ශ්‍රී ලංකා පොලිසියට රුපියල් මිලියන 25ක මුදලකුත් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පියවරගෙන තිබෙනවා. එසේනම් මැතිවරණ ක්‍රියාවලියට ඔහු බාධා කරන්නේ යැයි චෝදනා කරන්නේ කෙසේද? රට තුළ උද්ගතව තිබෙන අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් මුදල් වෙන් කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ. මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කටයුත්තක් නොවේ කියා මා කිසිදු අවස්ථාවක සඳහන් කරන්නේ නැහැ. රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතනවල සහාය පතා තිබෙනවා. මෙම තත්ත්වය මුදල් ලේකම්වරයා විසින් නාම යෝජනා කැඳවීමට පෙර මැතිවරණ කොමිසමට පැහැදිලි කර සිටියා. එනම් ඡන්ද විමසීම පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මැතිවරණ කොමිසමට තීරණයක් ගැනීමට අවකාශය තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඡන්දයේ ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් බව සඳහන් කළා. පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මාස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සමාජිකයින් තීරණය කළේ ඒකමතිකවයි. රාජ්‍ය ආයතන ගණනාවක් මැතිවරණ ක්‍රියාවලියට බාධා කළා. පළාත් පාලන ඡන්ද විමසීම අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස නම් කර නොමැති නිසා මුදල් ප්‍රතිපාදන මුදාහැරීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. මැතිවරණයේ පැවැත්වීම අත්‍යවශ්‍ය කටයුත්තක්ද නැද්ද යන්න තීරණය කිරීමට මුදල් අමාත්‍යවරයාට හැකියාවක් නැහැ. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම රුපියල් බිලියන 8ක මුදලක් ඉල්ලා සිටියා. මැතිවරණ රාජකාරියට යොදා ගන්නා වාහනවලට ලබා දෙන ඉන්ධන පංගුව වැඩි කරන ලෙස ඉල්ලා සිටියා. ඒද ප්‍රතික්ෂේප වුණා. පොලිස්පතිවරයාද ඉකුත් මැතිවරණවලට වඩා 6 ගුණයකින් වැඩි වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. මේක භයානක තත්ත්වයක්. යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අදහස් පළ කළා. ඉන් අනතුරුවයි ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ. අපි කියනවා මුද්‍රණාලිපතිනියට, අපි කියනවා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට, තමුන්නාන්සල සියලු දෙනාම නඩත්තු වෙන්නේ මේ රටේ මහජන මුදලින්. ඒ හින්දා ඒ මහජන මුදලින් නඩත්තු වෙන මහජනතාවගේ ඡන්ද අයිතිය වළක්වන්න තමුන්නාන්සලට කිසිම අයිතියක් නැහැ. දේශපාලඥයන්ගේ නියෝග පිළිපදින්න කියලා අන්තිමට තමුන්නාන්සල තමයි මේකට වග කියන්න වෙන්නේ. ඒ හින්දා අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු අතුරු නියෝගය අපේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරන්නත්, ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණයත්, මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතියත් ආරක්ෂා කිරීමට ලබා දීපු තීන්දුවක්. මේ අතර මැතිවරණ කොමිසමේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචේවා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමටයි. ඒ අනුව එළමෙන 9 වනදාට පෙර ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. ආණ්ඩුව වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වීථි පැසීම ඊට විකල්පයක් වන්නේ නැති බවයි. ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පසුගියදා පැවති උත්සවයක් අමතමිනුයි ජනාධිපතිවරයා මේ පව සඳහන් කළේ. ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා අධිකාරියට පත් කැඩෙට් නිලධාරීන්ගේ විසරයාමේ උළෙල වැතුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබුවා. අධිකාරීලත් නිලධාරීන් 37ක් නිලධාරිනියන් 30 දෙනෙක් අද විසිර ගිය අතර අධිකාරීලත් ගුවන් හමුදා නිලධාරීන්ට අසිපත පිළිගැන්වීම සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතිනුයේ. එසේම පියාසර පුහුණුව ලැබූ නිලධාරීන් 13 දෙනෙකුට පියාසර ලාංඡන පැළඳවීම සහ අතිසුවිශේෂී දක්ෂතා දැක්වූ 7 දෙනෙකු වෙත කුසලාන පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. ආණ්ඩු තෝරන්නේ, ආණ්ඩු නැති කරන්නේ, වෙනස් කරන්නේ ජනතාව තෝරන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙන් විතරයි ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙන් විතරයි ආණ්ඩු තෝරන්න පුළුවන්. මහපාර පාර්ලිමේන්තුවට විකල්පයක් නෙමෙයි. අපි එහෙනම් මේ ආයතන ආරක්ෂා කරන්න ඕනේ.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුව. මම කැමති මේ ත්‍රිවිධ හමුදාව පාර්ලිමේන්තුව ගිය ජූලි මාසේ ආරක්ෂා කිරීම ගැන ඒ අයට විශේෂයෙන් මගේ ස්තුතිය යලිත් ප්‍රකාශ කරන්න. පාර්ලිමේන්තුවක් නැත්තම් රටේට නීති සම්මත කරන්න බලයක් නැහැ. ඒ නිසා අපේ රට ආරාජිත වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව නැති රටවල් ආරාජිත වෙනවා. නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. ඊළඟට අපේ රට ආරක්ෂා කරන්නට නම් අද අපි තවත් ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ තමයි ආර්ථිකය. සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටුණොත් අපිට රටක් නැහැ. අපි ඒ නිසා විශේෂයෙන්ම මේ ආර්ථිකය ආරක්ෂා කරන්න ඕනේ. මේ දවස් කීපෙදී විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකයට සුබදායක ආරංචි ගෙනෙන්න මම සාකච්ඡා කීපයකුත් වෙනත් සංවිධානත් සාකච්ඡා පවත්වලා තියෙනවා. මේ ආර්ථිකය නැති වුණොත් අපිට රටක් නැති වෙනවා. එහෙනම් රටේ තියෙන ව්‍යවස්ථාවෙන් ඇති කරපු මූලික ආයතනත් ආර්ථිකයත් ඒ දෙකම ආරක්ෂා කරන්න තියෙනවා. මේ සියල්ලම ආරක්ෂා කරාම රටක් තියෙනවා. ඒ නිසා ඒ ව්‍යවස්ථාවෙන් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ වගේම ආරක්ෂා කරන්න තියෙනවා. එනම් ව්‍යවස්ථාවයි රටයි දෙකම එකට එකතු වෙලා යන්නේ. ඒවා බෙදෙන්න බෑ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන් අද ලියන්නේ 230 වැනි ටෙලිවැකිය. ඔබට මතක ඇති අප අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව ටෙලිවැකි තුනක්ම ලිව්වා නේද? නමුත් මේ අපට ඔය ඉතිරි ටෙලිවැකි ලියාගන්න බැරි වුණා. මොකද වෙනත් වෙනත් මාතෘකා ආව නිසා. දැන් අදත් එහෙමයි. අද කතා කරන්න වෙන්නේ පුංචි ඡන්දේ හා ඔය අපේ දේශපාලනඥගේ කල්කිරියාව ගැන. හරිනේ. දැන් පුංචි ඡන්දේ කල් දාන්න දරන උත්සාහය ගැන අපි ඔය මුදල් අමාත්‍යංශ ලීකම්ටයි ඔය රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානිටයි නේද හරියට දොස් පවරමින් හිටියා. අපිත් ඒ අය වැරදි කියලා කිව්වා. නමුත් ඉතින් ඡන්දේ කල් දැමීමේ මහමොළ කරු කවුද කියලා දැන් රටම දන්නවනේ නේද? මහමොළකරු පළවෙනි වතාවට තමයි මේ මහමොළකරුවෙක් තමන්ම මහමොළකරු කියලා එලිදරව් කළේ නේද? ඔන්න අහන්නකෝ. විවාදෙ ඉල්ලුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දේ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. නිල වශයෙන් නීතියානුකූල ඡන්ද දිනයක් නැහැ. දැනට මුදල් නැහැ. ඒ දැනට ඡන්දෙකුත් නැහැ. ඡන්දේ තියන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. දැන් මේ නිකම්ම එහෙ මෙහෙ අහුමුල්ලක එහෙම නෙමෙයිනේ මේ කතාව කිව්වේ නේද? නිකම්ම නිකං කෙනෙකුත් නෙමෙයිනේ කිව්වේ නේද? රටේ විධායක ජනාධිපති උත්තරීතර ව්‍යවස්ථාදායකය තුල ඉඳලා කියනවා තියන්න ඡන්දෙකුත් නැහැ නේද? ඡන්දයක් තියන්න දිනෙකුත් තිබුණ නැහැ නේද? ඒ නිසා ඡන්දේ තියන්න මුදලුත් නැහැ. හොඳයි ඡන්දයක් නැහැ කියලා නේද? දැන් බලන්නකෝ අපේ රටේ අපූර්ව මේ අපේ දේශපාලනඥගේ හැඩතල කියවන්නකෝ නේද? ඒකාධිපති විධායකයේ කියනවා ඡන්දයක් නෑ, තියන්න සල්ලිත් නෑ, තිබ්බත් තියන්ට විදියකුත් නෑ නේද? මේ ජාතිය කතා කියනකොට එතකොට කවුද අත්පොල සඳුන්නේ? ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ආපු මන්ත්‍රීවරුන්. මොකෙන් ගියායද? ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ගියාය නේද? අගමැතිත් එක්කම. ඒකනේ පුදුමේ. දැන් ඔතන ඕනේ නම් ওই චිට් එකෙන් නැත්තම් ওই ලිස්ට් එකෙන් මෙහෙවත් නැත්තම් ওই ජාතික ලැයිස්තුව කියන එකෙන් ගිය මන්ත්‍රීවරු ටික දෙනෙක් ඇති. දැන් අනිත් හැමෝම ගිය ඡන්දෙන්නේ නේද? ඡන්දයක් තියන්නේ නෑ කියලා කියනකොට ඡන්දේ තියන්ට සල්ලි නෑ කියනකොට නේද? බලන්නකෝ මේ ඒ අයගේ සතුට. දැන් සමහරුන්ට අමතකයි මේ ජනපති ඡන්දයෙන් ආපු කෙනෙක් නෙමෙයි. මේ ජනපති ඡන්දයක් පෙරදිලා තමන්ගේ ආසනේවත් දිනාගන්න බැරුව ජනතාව ගෙදර යවපු කෙනෙක්. ඉතින් එයා ඡන්දෙට බය එක සාධාරණයිනේ නේද? ඊට පස්සේ තම පක්ෂයට හිමි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ආවා කියලානේ අපි දන්නේ නේද? දැන් එහෙව් කෙනා ඡන්දයක් තියන්නේ නැහැ කියන එකෙත් එක්තරා විදිහක ඇත්තක් තියෙනවා නේද? තියන්න සල්ලි නැහැ කිව්වහම ඊට අත්පොලසන් දෙමින් එය අනුමත කර මේ බොරලුගොඩ සිංහයාගේ පුත්‍රයා කියලා විරුදාවලිලත් අගමැතිකේ ඉඳලා යත්පල සඳුන සීළු දෙනා ගැනම ඇත්තටම මොනතරම් අපූලක් අප්‍රියාවක් අප්‍රසන්න බවක් දැනෙනවද නේද? අපේ රටට නම් ඉතින් ඔය ජසින්ඩා ආඩන්ලා නැති බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? අර නව ශ්‍රීලන්තයේ කියන රට ප්‍රපාතයට වැටෙන්න දෙන්නේ නැතුව ගොඩගත් යකඩ ගැහණිය ආයේ දිනන්ට පුළුවන්කම තියාගෙන ගෙදර යනවා කිව්වා. ගියා. ඒ වගේමයි ඔය ඊයේ ග්‍රීසියේ වූ දුම්රිය අනතුර නේද? ප්‍රවාහන ඇමති කොස්
ස්ටාස්. ඔහු ඉල්ලා අස්වමින් කිව්වේ මෙතරම් ඛේදවාචකයක් සිදුවාට පසුත් කිසිවක් සිදු නොවුනාසේ ඉදිරියට යන්ට මට බෑ කියලයි නේද? ඒකට කොහොමද අපේ අයියලා නේද? ආ කොහොමද ඒ ශිෂ්ට සම්පන්න රටවල ශිෂ්ට සම්පන්න නායකින්ගේ ස්වභාවය නේද? 75 වසරක් රට කාපු උන්දලා. රට බංකොලොත් කළ උන්දලා ඒගොල්ලෝ කිසිම ලැජ්ජාවක් නැතුව මෙලෝ හිරිකිතයක් නැතුව කියනවා අපි ආයේ රට ගොඩගන්නම්. ඔන්න අපිට දැන් ආයේ IMF එහෙමත් ලැබෙනවා. මේ ණය වලින් අපි ආයේ නුඹලව සුඛිත මුදිත රාජ්‍යයක් දක්වා ගෙනියන්නම් කියලා නේද? රටක් බංකොලොත් කළ පාලකින්ම යලි ඒ රට ගොඩනගාවි කියලා විශ්වාස කිරීම තරම් අනුවණ ක්‍රියාවක් නැති බව විතරක් අපි අද සටහන් කරලා තියාගමු. හොඳේ එකක් මතක තබා ගමු. සුද්ධ දාලගේ දවසේ ඉඳලා අද වෙනකන් කරලා තියෙන්නේ ණය අරගෙන ඒ ණය වලින් බාල් නටපු එක කියලා අමතක කරන්න එපා. හොඳේ දැන් බලන්න ඔය හතර වටින්ම ඇහෙන අලුත් කතාව මොකද්දෝ? නව විශ්‍රාම දායක වැටුප් ක්‍රමයක් නේද? ඒක ඇත්තක් නම් රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 8%ක් කපා ගන්නවලු. සේවා යෝජකයා 12%ක් දාන්න ඕනෙලු. හැබැයි ඔය දියවන්නාවේ ඉන්න අර අවුරුදු පහ සම්පූර්ණ කරපුවම විශ්‍රාමයන්ට වාසනාව ලද ඇත්තෝ නේද? එයාලට ප්‍රශ්නයක් නැහැලු. මොකද මේ නීති හදන්නෙත් නීති සම්මත කරගන්නෙත් එයාලා එයාලගේ අනාගතය වෙනුවෙන්, එයාලගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන්ගේවත් අපේ අනාගතයවත් වෙනුවෙන් නෙවෙයි. හොඳේ අවුරුදු 30-40ක් කඹුරලා රාජ්‍ය සේවකයා දායක විශ්‍රාම වැටුපක් සඳහා අනාගතයේ හිමිකම් කියනකොට නිකම්ම නිකම් අවුරුදු 5 විශ්‍රාම වැටුපට හිමිකම් කීම මොනතරම් නින්දා සහගතද, ලැජ්ජා සහගතද නේද? එකක් පැහැදිලි. මොකද්ද? ජසින්ඩා ආඩන්ලා ඉල්ලාස් වෙලා ගෙදර යනකොට, පාටියක් දාපු වරදට බොරිස් ජොන්සන් ගෙදර යනකොට, දීපු පොරොන්දු රිවර්ස් කරන්න වෙනවා කියලා දැනගෙන ලීස් ට්‍රස් ඉල්ලාස් වෙලා ගෙදර යනකොට, දුම්රිය දෙකක් එකට ගැටුණා කියලා ප්‍රවාහන ඇමති ග්‍රීසියේ ඉල්ලාස් වෙලා ගෙදර යනකොට, රටට සේවය කරලා 7-5ක් හොරකම් කරන්නේ නැතුව ඇඳුම් 5ක් විතරක් තිබුණ ජර්මනියේ චාන්සල ඇන්ජලා මර්ක විශ්‍රාම ගිහිල්ලා තම ස්වාමි පුරුෂයාත් එක්ක කුලී නිවසක අද ජීවත් වෙද්දි ඒකට අපේ රට නේද? ඔවුනේ අවුරුදු 5 විශ්‍රාම පැටුපක් දෙනවා. මැති ඇමති වරප්‍රසාද දෙනවා. වාහන පර්මිට් දෙනවා. අන්තිමට ගෙදර යනකන් ඉඳලා ගෙදර ගියාට පස්සේ හිටපු ජනාධිපතිලට වාහන 19-20 දීලා ඒත් ඒ උන්දලව නඩත්තු කරනවා. ඒ උන්දලා මිය ගියාට පස්සේ ඒ අයගේ බිරින්දෑවරුන්ටත් අර විදිහටම රජ සැප දීලා බලා ගන්න රටක් නේද? අම්මප ඇත්තටම ඉතින් අපි ඇත්තටම ආසියාවේ ආශ්චර්ය නෙවෙයිද නේද? අපට මේ සුබ අනාගතයක් ලැබිලා තියෙන්නෙම අන්න ඒ ආශ්චර්ය බල මහිමේ නිසා කියලා. එහෙනම් ඉතින් අද ටෙලිවැකිය අවසන් කරන්නම්. හොඳේ අනුග්‍රහය give you international career boost but be globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114 65 1144. Varna rasaki manavadi standard paints jeevithe siyum tan vivitha varnen sarasannata tatven usas ihalama tinta tava vena kuin cute petiyata sani peta dali butler vetin සියලු සන්ධි රෝග සන්ධි අභ්‍යන්තරයෙන් සුව කරන විශ්මිත හෙලෝසුව දීකායු ජොයින්ට් හීලර් ප්ලස්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දරාල් වීරසිංහ පවසනවා. ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් මණ්ඩලය විසින් තීරණය කර ප්‍රතිපත්ති පොළොවේ අනුපාතය 0.1% වැඩි කරන්න. ඒකට හේතුව වුණේ ජාත්‍යන්තර මුල් අරමුදල සමග අපි සාකච්ඡා කරලා කුසියාකාරයක එකඟත්වයට එනකොට සැප්තැම්බර් මාසේ ඉදිරි දැක්ම තිබුණේ විශේෂයෙන් උද්දමනය පැත්තෙන් ගත්තා. මේ වෙලාවේ උද්දමනය ශීඝ්‍රයෙන් වැඩි වී යන වෙලාවක මේ උද්දමනය පාලනය නැතුව තවත් ඉදිරියටයි කියන යම් කුසියාකාරයක කන්සර්න් එකක් තිබුණා. විදේශ විනිමය වෙළඳපොලේ තත්ත්වය ගැන වෙළඳපොල තුලින්ම විනිමය අනුපාතය ස්ථාර විදිහට තීරණ කරන්න පුළුවන් මට්ටමකට විනිමය වෙළඳපොල දියුණු වෙලා තියෙනවා. ඒක තමයි අපට අවශ්‍ය වුණේ. ඒ වැඩපිළිවෙල සහාය දැක්වීම සඳහා ක්‍රියාත්මක වීම සඳහා අපි දැන් විනිමය වෙළඳපොලේ තිබිච්ච ඒ සීමා දැන් ලබන සතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ප්‍රතිවර්ණය කල් කියා ලබන සතිය තියන්න තිබ්බ මේකට ප්‍රධාන වශයෙන් කිව්වේ මුදල් නැහැ කියලා. මහා බණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළොත්
මහබැංකුවට පුළුවන්කමක් තියෙනවා ඒ අවශ්‍ය කරන මුදල් උදාහරින්න. මහභාණ්ඩාගාරයෙන් අපෙන් සමන් එහෙම ඉල්ලීම් කරන්නේ. අපි කරන්නේ මහභාණ්ඩාගාරයෙන් මාසේ කෑෂ් ෆ්ලෝ එකට ආවට පස්සේ මේ සතියෙන් සතිය නැගීමට ඒවලට අවශ්‍ය මුදල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා කිව්වහම අපි බිල් ඔක්ෂන් හරි බොන්ඩ් ඔක්ෂන් තියලා ඒකට රෙස් කරලා දෙන එක තමයි කරන්නේ. ඒක පාවිච්චි කරන්නේ මොන එකද කියන එක ඒක මහභාණ්ඩාගාරයේ කාර්යයක් තමයි. මේ සතිය තුළදී ඩොලරේ විශාල පහළ යාමක් දකින්න ලැබුණා. මේකට ප්‍රධානම හේතුව මොකද්ද සහ මේ හරහා දේශීය වශයෙන් බාණ්ඩ මිලේ පහළ යාමක් සිද්ධ වෙන්න පුළුවන්? විශේෂයෙන් මේ සතියේ අත වශයෙන්ම අපි මෙදියත් වෙලා රුපියල් 300ක් වගේ ප්‍රමාණයක් අපි මිලේදී ගත්තේ නැත්නම් මේක ලොකු කරන්සි ක්‍රෑෂ් වෙනවා කියන තත්ත්වයට පත් වෙන එකට තිබුණා. ඒ නිසා තමයි අපි යම්කිසි ආකාරයක ක්‍රමානුකූලව යම්කිසි ආකාරයක ඉදිරියට. මොකද ඒක මොන පැත්තකට හෝ එහෙම විශාල වශයෙන් වෙනස් වෙන එක හොඳ නැහැ. මම හිතන්නේ විදේශ විනිමය මුදල් රස කරගෙන හිටපු අය මේක රුපියල් බවට පත් කරන්න පිළිඹුලා තිබුණ නිසා තමයි මම හිතන්නේ ඒකට හේතුව. නමුත් ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන අරගෙන අපි සංචිත යම්කිසි ආකාරයක රස කරගෙන තියෙනවා. උද්දමනයේ කලින් බලාපොරොත්තු ඇතර වල යම්කිසි අඩුවීමක් වෙන්න පුළුවන්. ගෝලීය ආර්ථික වර්ධන වේගය මේ වසරේත් පහළ අගයක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා. එහි යම් වර්ධනයක් ලබන වසරේදී ඇතිවිය හැකි බවටයි IMF එක පුරෝකථනය කරන්නේ. ගෝලීය උද්දමනයද ලබන වසර වන විට ක්‍රමයෙන් පහත වැටෙනු ඇතැයි විශ්වාසය පළ වී තිබෙනවා. මෙම පුරෝකථනය අනුව දිනුවෙමින් පවතින ශ්‍රී ලංකාව ඇතුළු රටවලටද මෙය යහපත් අන්දමින් බලපානු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 2022 වසරේදී ඇස්තමේන්තු ගත ගෝලීය වර්ධන වේගය වූ 3.4% කගේ මෙම වසර වන විට 2.9% දක්වා අඩුවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. 2024දී මෙය 3.1% දක්වා යම් වර්ධනය වීමක් සිදුවනු ඇති බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ. COVID-19 ගෝලීය වසංගතය සහ රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑම ක්‍රමයෙන් පහව ගොස් ගෝලීය ආර්ථිකය යම් වර්ධන වේගයක් අත්පත් කරගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි. ශ්‍රී ලංකාව ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවලටද මෙය යහපත් අන්දමින් බලපානු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම ආර්ථික පසුබිම හමුවේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යන්වල කැපී පෙනෙන වර්ධනයක් සිදු නොවීමද විශේෂත්වයක්. මෙම නවතම වාර්තාව පෙන්වා දෙන පරිදි 2024දී ගෝලීය උද්දමන මට්ටමද අවම අගයක් ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි. 2022 ගෝලීය උද්දමනය 8.8 සිට මේ වසරේදී 6.6% දක්වා ළඟාවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපකල්පනය කරනවා. ඉදිරි වසරේදී එනම් 2024දී ගෝලීය උද්දමනය 4.3% දක්වා පහත වැටෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි. මේ අතර බදු ආදායම් සහ වියදම් අතර සමතුලිතතාවය ගොඩනැගීම සඳහා මෙරට බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. එම පුවතත් සමගින් උදැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. මෙතැන් සිට ඔබට සියත කතුපැකිය සමගින් එක්විය හැකි. ඔබට සුබ දවසක්.